දූෂණය වංචාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්ක්ෂමතාවේ ගැන රටට ඇත්තකේන ටෙලිවිශෂන් ටෙලිවකය දැන්ටවිෂන්යා. අපලියන්නේ තුන්සේ හැත්තැ හතර වැනි ටෙලිවැකය මේ මහොත වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රමුඛ පිරිසක්ු විවිධ මර්ධනකාරී අනපනත් හඳුන්වාදීමේ දැඩි උත්සාහකේදේ සිටින බවක් දක්නට ලැබෙනවානේද එකක් තමයි අර ප්‍රතිත්‍රස්ත පනත දැන් එදා සමාජයන් එල්ලවුණු දැඩි බලපෑම නිසා අඩියක් පස්සට ගන්නට ආණ්ඩුවට සිද්ධ වුණානේ දැන් හැබැයි ඒකම මේ යළිත්වරක් වෙනත්හෝ වටයකින් ගේන්ටහදන හොදේ ඔය දෙබනි උත්සාහ තම යි මේ මාර්ගගත ක්‍රමවලේ කැන්නේෙ මේ ඔන්ලයින් සේෆ්ටි ඒකේ සුරක්ෂිත භහාවේ කියලා ඔය ගහලතිීන අලුත් ගැසටුව. දැන් බැලූ බැල්මට මේ එකක්වත් බැලූ බැල්මට හොඳේ මේකක්වත් රටේ ජනතාවගේ ආරක්ෂාවට යහපතට ගත්ත හෝ ගන්ට හදන තීන්දු තිීරණ නෙවේ. රටේ ජනතාවගෙන් එල්ලවෙන්ට පුළුවන් යම්යම් විරෝධතාවයන් මර්ධනය කරගන්ට දරන පෙර සූදානම් වීමක් ලෙස තමයි ඉතා පැහැදිලිව පේට ති. දැම් වර්තමානයේ ප්‍රධහන මාධ්‍ය දහරාවන් අභිබවායමින් සමහර කාරණාවලදි සමාජ මාධ්‍ය ඉතා විශාල මෙහෙවරක යෙදෙන බව පිළිගන්ටම ඕනේ. සමහර ප්‍රධහන මේ මාධ්‍ය දහරාවේ කතා කරන්නේ නැති මාතෘකාවලට සමාජ මාධ්‍යය ඇතුළේ අද අවස්ථාව ලැබිල තියෙනවා. ඒ සමාජ මාධ්‍යයේ පනිවිඩට ආණ්ඩුව කොහොමත් බයයි. හොඳේ ඒ නිසාර්මේ නංගි පෙන්නලා අක්ේ කසාද බන්ධල දෙෙන්ට දරන උත්සහයක් ලෙස තමයි මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය කියෙලා ගහලතියෙන ගැසට්ටුව හඳුන්නලා දෙන්ට පුළුවන්. හොදේ ඉතාම පරිස්සමින් මේ පිටු පනස් නවේක විතර ගැසට්ටුව කියවන විට පේන්න තියෙනවා. මේක එක්තරාවිදිහකින් කිවෝොත් අර මේ සාපරාධී අපහාස නීතිය යළිත් ගෙන එන්ට දරණ උත්සාහයක් කියලා. සාපරාධී අපහස නීතිය වෙන වටයකින් ගේන්ට හදන උත්සාහයක් කියලා. ඔය සාපරාධී අපහස නීතිය ඉවත් කරන්ට මැදිහත් වුණු පුදගලයක්ත් මෙ වත්මන් ජනාධපති රනිල් වික්‍රම සිංහමයි හොඳේ අද ජනාධිපති ලෙස ඔහු යළිත් ඒ තින්දුව රිවස්කරන්ට හදනවා හරිිය රිවස්කරන්ට හදනවා මේ නව ගැසට්ටුව මේ තියන දේවාල ඒ විදදිහටම මේ නව ගැසට්ටුව තියෙන දෙවල් ඒ විදිහටම සම්බත වුණොතුන් අන්තර්ජාල සේවා සපේන ආයතනත් මේ රට දාලයාාවී මේ රට තුළ ඉදීවි කියලා හිතන්ට අමාරුයි. හොදේ විශේෂෙන් මේ ගැසට්ටු ඇතුළේ එක් කාරණයක් හරි පැහැදිලි මොකක්ද මේ එන්ට යන්නේ ජනාධිපතිගේ රූකඩ කොමිසමක් හොදේ ජනාධිපති කියන කියන විදිහට නටන්න කොමිසමක් කරිය අවුරුදු එකේ සිට අවුරුදු විස්්සක් දක්වා හිර දඩුවම් දෙෙන්ට පුලුවන් හොඳදයි අපිහෙම හිතමකු ඇත්තටම ඔ අන්තර්ජාලයේ ඇතුළේ මූලික ගල් පැලෙන බොරුවක් සමාජගත වුණ කියල සමාජගත කලාා කියලා නේද එක හිතාමතා සැලසුම් සහගතවම කලා කියලා දැන් ඒ වගේහි වර්ධකට අපිහිතමමු මෙයා අලුත් පනතයා අතේ අවරුදු පහක් හරි දහය කරි විස්සක් හරි හිරේදාානවා කියලා. හරිද දැන්ඉතින් එහෙමනම්. ඔය දෙසිිය විසිපහ ඇතුළේ. මොන තරම් බේගල් බොරු කියන අය ඉන්නවද. මොන තරම් මිනිසුන්ට අපහස කරණාය ඉන්නවද. මොන තරම් තමතමන්ට අපහස කරගන්න අවස්ථාතියනවද නේද. ඒ ඔක්කොම කරන්නේ කොහොමද පාර්ලිමේන්තු වර ප්‍රසාධවලට මවාවෙලාන නේද. ඇ. බොරු අසත්තේ අපහසවලට හිරේධනවා නම්. මුලිින්ම පටන්ගන්ට වෙන්නේ දියවන්නාව. හොදේ දියවන්නාවෙන් මොන තරම් වැදගත් මාතෘකා වනත් බලන්න අන්තිමට ඉවරවෙන විදිහ? එක්කෝ බල්ලෝ බූරුවෝ මූසලියෝ පෙරේතුෝ යක්කු කුම් බණ්ඩෝ නේද වහපිය කටබෝල නේද ඔය වගේ වචනවලින්න්නේ දඉවරවෙන්නේ එහමනං ඉතිං ඔය ඔක්කොම අස්‍ය ප්‍රකාශන ඇ ඒ ඔක්කොම අයටතර දාලිවෙරලා හිේධන්ට වෙන්නේ ඉසල්ලම් ඒ උන්දලවන නේද. වා දෙනු පරහට තමා සම්මතෙ පිටාසිට කෙලා කතතාක්තිේයෙනයි ආං ඒ නිසා මේ ඔන්ලයින් පනත ඇත්තටම ගේන්ට හදන්නේ භහෂනයේ නිදහස මර්ධනය කරන්න මේක වකර උත්සාහයක් හොඳේ ජනාධිපතිී පත්කරන සභහපතිගෙන් යුත් කොමිසමකට බලය ලැබෙනවා සත්‍යා සත්‍යය තීරණය කරන්න හොඳේ සත්‍යා සත්ත්‍යය තීරණ කිරිමේ අයිතිය ජනාධිපතිගේ ගෝලීන් පස් දෙනකුට බාරදුන්නාම ඇ ඉතිං ඕහක ජනාධිපතිම තීරණයක් තමයි අන්තීමට එන්නේ ඔබ දැක්කනේ ස්වාධීන කියලා මතිබ මැතිවරණ කොමිසමට වෙච්චිදේ. චන්දේ තියෙනවද නැ්ද කියලා අන්තිමට ීර්ණය කළේ කවුද, ස්වාධින මැතිවරණ කොමිසමද නැනේ නේද! ංචිහේවලට ආග අතක් නැතිවෙන්ට සිද්ධ වුණනේද. ජනාධිපතිමනෙති ීන්දුව ගත්ත. ආ! චන්දේ නෑ. ඒ වගේමයින දර මහජනපිය ගිතා කොමිසම විදුලි බලය වැඩිකරන්ට දෙන්න නෑ එක බලිය තියෙන්නේ අපේ ඇතේ කොමිසමට තමයි බලිති ඉන්නකීකි හිටපු ජනකරත්නායකට වෙච්චි දේනේදන්තිමට සභාපතිකමකුත්නය ආග අතකුත් ඇතුූ ගැනේද දැන් කවුද අවසන් බලවතා ජනාධිපති මොන්න කොමිසම පත්කලත් අවසන්තීරණය ජනපති අත්තේ හරිද ඔය සෙල්ලමට තමයි ගරු අධි කරන විනිශ්්‍යකාරන්න පාර්මේන්තු ගැනල්ල ඒගොල්ලන්ටත් මේ සෙල්ලම දාල පෙන්න්නට හැදුවේ ොෙද මොකද මේ රටේ අගවිනි සුරුතුමියව දොට්ටදාපු විදිහ අමතකද ඇ එක අමතකනම් පුදුමයිනේ එදා ඔය පාර්ලිමේන්තුව රටේ අගවිනි සුරවරියව මොන්න තරම් නිින්දාවට පත්කලාද පාර්ලිමේන්තුව වර ප්‍රසාදවලට මවාවෙලා නේද. දැන් එහෙම රටේ ආයේඉති මෙවේ ඔන් Onlineයින් අදහස් ප්‍රකාශනය පාලනය කිරමි කතාවක් නමෙ මෙතන තියෙන්නේ මෙතියෙන්නේ භාෂනයේ නිදහස මෙයාන්්ඩුවට එරහිව ඉදිරියට එනේක වලක්ව ගන්ට දරන්න උත්සාහ බලාපොත්තුව එකකටම? මේ සැලසුම එන්නේ. අලුත් පනත් කෙටුම් පතේ වුවමනාව ඒකයි. ජනාධිපති පත්කරන කොමිස මකං. රටේ සුවහසක් අන්තර්ජාලය භාවිත කරන මිනිස්සු කියන කරන දේවල්. සත්‍යයද අසත්‍යද කියලා ඇ හොයලා හිරදැඩුවම් දෙනක සම්මතවෙනකම් බලායින්නවදෝබ. නැත්නම් ඊට එරහිව සටන්බදිනවාද කියනෙක අපි වහා වහා තීරණය කළේතු බව අද ටෙල්ිවැැක ඔබට අවධහරණය කරනවා.